समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धं मुनिराजसुनन्तु सग्मुखदम् ධම් අසවන කාලු අයං බදන්තා ධම් අසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමුতাස් ভাගවෙතු අරহাතු සම්্මා සම්බුද්্ධස්ස නමුতাස් ভাগවෙතු අරහතු සම්্මා සම්බුද්্ධස් නමුොතස් භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස් ඉද නන්දති පෙච්ච නන්දති කතපු්ඥෝ උභයත්ත නන්දති පං්යන් මේ කතන්ති නන්දති භියෝනන්දතිසුග්ග තිංගතති සද්ධාවන්ත පිනතුනි අද මහත්මයත් එවගේම නොනා මහත්මිය මේ සහෝදර ඥාති හිතමිත්‍රාදීන් හැමදිනාම සූදානම් වෙන්නේ ධර්මදේශනාවක් පවත්තලා බොහෝ දෙනාට දහම් අසන්නට අවකාස සලස්වා දීලා තමනුත් ධර්මශ්‍රවනය කරලා ඒ සිද්ධ කරගන්නාවූ ධර්ම දේශනාමය කුසලය ධර්මශ්‍රවනය කුසලය තමන්ගේ ආදරණීය මෞුපියන්ත එමිය පරලෝගිය මෑණියන් පියාණන් සිහිපත් කරලා පුුණ්‍යානමෝදනා කරන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂ දරුවන් විසින් මව්පියන්ට දේ‍යාකාරයකින් සංග්‍රහ කළයුතුයි. එක්කාකාරයක් තමයි ජීවත්ව සිටින්නාවූ මවපියන්ට දරුවන් විසින් උපස්ථාන කරන්න ටඕන තමන්ගේ ශක්ති ප්‍රවාණය. එවගේම මිය පරලෝගියාවූ මෞපියන්ට තමන්ට හැකි හැම අවස්ථාවකදීම ඒ ගුණ සසිහිපත් කරලක් කුසල් දහම් අනුමෝදන් කිරීමත් සත්පුරුෂ දරුවන්ගේ යුතුකමක් කියන බව තතාගතයන් වහන්සේ දේශනා කළා. එ උදාර යුතුකමයි අද මේ පින්වත් පිරිස මේ සිද්ධ කරන්නට බලාපුොරොත්තු වෙන්නේ. ජීවත්වෙලා ඉන්න මව්පියන්ට උපස්ථාන කළ යුතුයි කියල කියනකොට ගොඩක් දෙනෙක් හිතන්නේ. අමතාත්තට ප්‍රනීතවත්ව කන්න බොන්න ටික දෙනවනම් අවශ්‍ය විදිහෙට ඇඳුම් පැළඳුම් දෙනවනන් ඉන්න හිටින්න පහසුකම් සලස්වලා දෙනවනම්. ඊට වැඩිය තවමනොවද කරන්න තියෙන්න්නේ කියලා සමහරවිට කෙනෙක් කල්පනා කරන. කන්න බොන්න අඳින්න පලදින්න ඉන්න හිටින්න පහසුකම් සලස්වා දෙනයකත් එක්තරවපස්ථානයක් තමයි. නමුත් ඊටත් වැඩිය මෞ්පියන්ට වයෞද්ධ කාලේ සලකනවයි කියලා යුතුකම් ඉටු කරනවයි කියලා දරුවන්ගෙන් සිදුවේතු ප්‍රධානම කාරෙතමයි. ඒ මෞපියන්ගේ හිත නොතලා හිත නොරිදවා සතුටින් සම්තෝසින් ජීවත් වෙන්නට ඉඩකඩ සලස්වාදීම. එවගේ යම් කිසි කුසලයකට දහමකට නැබරු වෙලා ඒ ගොල්න්ගේ ජීවිතතය අවසාන කාලය කුසල්වල නිරත්තවෙමින් සිත් පහදවාගෙන ජීවත්වෙන්නට අවකාස සලස්වාදීම. ඒටික යම් දරුවෙක් කරනවනම්, ඒ දරුවන්ට යම් යම් අපහසු කම්නිසා ආහාරපානාාදීෙන් උසස් විදිහට සංග්‍රහ කරන්න බැරිවුනාාට. ඒවගේ ඇඳුම් පැළඳුම්මාදෙන් යම් යම් අඩුපාඩු කම් සිද්ධ වනත්. ඉන්න හිටින්න දෙන්න පහසුකම්මාදී අඩුළුහොඩු කම්සිද්ධ වනත් කවමදාක්වත් ඒ මවපියන් චිත්ත පීඩාවකින් කල්ගත කරන්නේ දරුවන් කරෙහිෙත් ප්‍රසාදයෙන් තමන්ගේ ජීවිතය අවසාන කාලවක්වානු සුවං සතුටින් ගත කරනවා. යම් දරුවෙකුට පුළුවන්ම් මෞුපියන් වෙනුවෙන් ඒ යුතුකම කරන්න මොකක්ද යුතුකම ජීවත්වෙලාඉන්න මෞපියන්ට අවසාන කාලවකවානේ හිතරිදවන්න නොගෙන සතුටින් සන්තෝෂයෙන් කොසල් දහම්වල යෙදෙමින් ජීවත්වෙනට අවකාශ සලස්වා දෙන්නට පුළුවන්නම් ඒ මෞපියන්ට විශේෂයෙන්ගේ දරුවන් විසින් සංග්‍රහ කලා වෙනවා අනුග්‍රහ කලා වෙනවා උපකාර කලා වෙනවා. ඒතුළින් ඒ දරුවන් මවපියන්ට දේ‍යාකාරයක සංග්‍රහයක් කරමවා. මේ ජීවිතත්තේ මවපියන්ට සංග්‍රහ කලා වෙනවා මතු සසරටත් සංග්‍රහ කලා වෙනවා. එකකුමක් නිසාද බොහෝ අවස්ථාවන් හිදී මෞ්පියන් අවසාන කාලවක්වානයේ සිත් ඇහුලෙන් ජීවත්වුණුත්. එවගේම මානසික අසහනකාරයේ ස්වභාවයකින් ජීවත්වුණුත්. යම් කිෙසි කලකිරීම් ස්වභාවයකින් කුසල් දහම්වලින් ඇත් වෙලා ජීවත්වුණුත් ඒ මවපියන්ගේ මේ ජීවිතය අවසාන කාලයේ විතරක් නෙවෙයි දුක්කිත වෙන්නේ ඒ දොම්න්න සහගත සිතින් මේයන්නාව කෙනෙකුට සුගතියක උපදින්නට බොහොම දුස්කරයි. දහමේ දක්වාතිය දොම්න්නස කියලා කියන්නේ සිත් ඇවුල කියලා කියන්නේ අකුසලයක්න අකුසලෑයි කියලා කියන්නේ සිත දූෂ්‍යව නහම සිත කැලඹු නහම සිතකිලිටු නහම මානසික ශක්තිය පිරිහිෙනවා. ඒ මානසික ශක්තිය පිරිහුණ හම පිරිහුණු මනසින් මේ යන්නාවෝ කෙනෙකුට උසස් වූ අරමුණක් අරගෙන උසස් තැනක ජනිත වෙන්නට පුළුවන්කමක් නෑ. එහෙම කෙනෙක් පහත් අරමුණක් අරගෙන පහත්තනක ජනිත වෙන ඒපි හඳුන්වන්නේ දුගතියයි කියලා. එතකොටේ දුගතියන් මෞපියන් වලක්වා ගන්නට සුගතියට යොමු කරන්නට අපට කරන්නට තියන ලොකුම උපකාරය ලොකුම යුතුකම තමයි මෞපියන්ගේ අවසාන කාලවකවානේ හිතේ සතුටින් කුසහ දහම් සිද්ධ කරමින් ජීවත්වෙන්නට ඒ අයිට අවකාස සලස්වාදීම. කරන අපි බහොම පරිස්සමින් කරන්නටත් ඕන එමකද හැම දෙනාම එකකා කාරව නෙමෙයි මනස පුහුණු කරලා තියන්නේ. කුසලයට දහමට නැබුරු උනු අයට අපට කිසිම ගැටලුවක් නැතුව කුසල් දහම් සඳහා සහය දෙන්නට පුළුවන්. සමහර කෙනෙක් කුසලට දහමට නැබරු වෙලා නැති නම්. ඒ මහුපියන්ට අවසා අවස්ථාවේ කුසල් දහම්වලට යමු කරන්න එකවරම උත් සහ කළයි කියලා ඒ සාර්ථක වෙන්නෙත් නෑ. ඒ නිසා, එබඳු අවස්ථාවන් හිදී උපක්‍රම සීලීව ටිකටික ඒ අයිගේ මනස කුසලේටයමු කරන්න ත් සහවත් වෙනවනම් හැබෑවට මේ දරුවන්ට මෞ්පියන් වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්නට පුළුවන්කම වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෞපියෝ දෙන්නා උරහි දෙක මත හිඳවාගෙන වර්ෂසයයක් බිමට නොවස්සුහාම සියල්ලු කැලිකසල ආදිය ඉවත් කරමින්, අපවිත්‍ර දෑ ඉවත් කරමින් පිරිසිුදු කරමින්. ආහාරපානාදයෙන් සංග්‍රහ කළත්. ඒ වගේම මෞපියන්ට චක්‍රවර්ති රාජ් සම්පත්තිය ලබා දුන්නත් ඒ මෞපියෝ ඒ දරුවන් මෞපියන්ට හැබෑවට සංග්‍රහ කලා වෙන්නෙ නෑ. මෞපියන්ගෙන් දරුවන් අරගනතියෙන අය ගෙව්වා වෙන්නේ නැහැ. නමුත් යම්කිසි දරුවෙකුට පුළුවන්නම් සද්ධාව අඩු මෞපියන් සද්හා සම්පත්තිය හිපිහිටවන්නට. සිල්වත්කම් අඩු ෞපියන් සීලෙහි පිහිටුවන්නට පරිත්‍යග සීලිත්තය අඩු මෞපියන් පරිත්‍යයාගේයට යොමු කරන්නට. එවගේම නුවනා අඩු මෞපියන් නුවනට යොමු කරන්න හෙවත් නුවන වඩවාගන්නට කටයුතු සම්පාධනය කර දෙන්නට පුළුවන්නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ දරුවන් මෞපියන්ට පස්ථාන කළත්වෙනෝ මෞපියන්ගෙන් ගත් නයින් නිදහස්සුනත් වෙනවා එවගේ මෞපියන්ට අතිරේක සංග්‍රහයකුත් කලා වෙනවා. ඒුමක් නිසාද ජීවන්නාවௌපන්ට ආහාර පානාාදයෙන් කයපෝෂණය කරන්නට ඕන නමුත් එය මේ ලෝකේට විතරයි. ඒයයිගේ මනස සකසන්නට පුළුවන්න්නං එක මෙලවට පමණක් නෙමේ මුළ සසර ගමනටම මහා යහපතක් සිද්ධ වෙනවා. එතරම් අපි මෞ්පියන්ගෙන් අරගෙන තියෙන ණය මොක්ද පින්නතුනි. අපි මෞපියන්ගෙන් අරගෙන තියන නය තමයි මිලමුදල්වත් ගේදුර ඉඩකඩම්වත් අන් කෙසිවක් නෙමේ මෙ අංග සම්පූර්ණ මනුස්්‍යි හැටියට මේ ලෝකයේ ජනිත වෙන්නට අපට. අවකාශ සලස්වා දුන්නේ. මේ කාය ශක්තිය මේ කායික නීරෝගී භාවය. ස්ුවපත් මනසක් ඇතු අපද උප දෙන්නට පසුබි මහදල දුන්නේ මව්පියෝ දෙන්න. ඒ ගත්තු නය ලෙයින් මසින් පෝෂණය කරලා සත්පුරුසයින් හැටියට ලෝකට බිහි කරන්නට මව්පියන් දරපු උත්සාහය අපට පමණයි කියලා සීමමා කරන්නට පුළුවන්කමක් නෑැ පිනතනි. සමහර දරුව කල්පනා කරන්නේ මෞපියන්ගෙන් අපට යම්යම්දේ ලැබෙනමයි කියලා. අප මේ ගේ දුර ලැබෙන්න්නටවන් අපට ඉඩ කනම් ලියල දෙන්නටවන් අපට ධනය ලබා දෙන්න ටවන් මේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. මෞපියන්ට තියෙනවනම් දරුවන්ට ඒවා බෙදාහදා දුන්නට සුදුසුයි එක යුතුකම. නමුත් මේ මව්පියන්ගෙන් දරුවන්ට යහපතක් සිද්ධ වෙනවාය කියලා කියන්නේ. ඒ බාහිර ධනස්කන්දය උරුම කරදීම නෙවෙේ. අල්ප මමාත්‍රයක් වද. මව්පියන්ගේ බෞ්තික දනයක් අපට නොලැබුණත්. ගේ දුර ඉඩකඩම් නොලැබුණනත් ධනධාන්‍යයාදිය නොලැබුණත්. අඩුම තරමින් කිසිම අධ්‍යාපනයක් අපට ලබා දෙන්නට මව්පියන්ට නොහැකි වුණත් ඒ මවපියන් දරහන් වෙනුවෙන් කරලා තියෙන මෙහෙවර සුළු පටු දෙයක් නෙමේ. කුමක් දේ මෙ මේ මනුස්සලෝකයේ ජනිතතවෙන්නට අපි කාටවත් පුළුවන් කමක් නෑ කය නිර්මාණය කරගන්න. අපිට මනුස්සලෝකේ මව්පියන් දරුවන් මේ ලෝකට බිහි නොකරනවාන. අපට සිද්ධ වෙන්න වෙනත් ආත්ම භාවයක ජනිතවෙන්නටයි. කිසිම්ම කොයි තරම් ශක්්‍යවන්ත කෙනෙකුටත් කොයි තරම් පු්්‍යවන්ත කෙනෙකුටත් මනුෂ්‍යලෝකයේ ජනිත වෙන්නට පුළුවන්කමක් නෑ මවපියන්ගේ සහයෝගයක් නැතිව. ඒනිසා. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සත්පුරුෂ මවක්පියෙක් දරුවන් කෙරෙහි කරුණා මෛත්‍රයෙන් දරු ගැබ පෝෂණය කරමින් රක්ෂා කරමින් ලෙන් මසින් පෝෂණය කරලා ඒ දරුවාට මෙලව එළිය දකින්නට අවකාශ සලස්වා දෙනවනං. ඒය සාමාන්‍යෙන්ග අන් කිසිවකුට කරන්නට පුළුවන් කාරයක් නෙමේ මවපියන්ට පමණක්ම මේ ලෝකේ වෙනුවෙන් කළ හැකි උදාරම හවරක්. ඒනිසා, ඒ විදිහට අපට සසර සැරිසරන්නාව මේ විඤ්ඥානයේ, පෙරභවේ යම් තැනක අපි මියයනෝ ඒ මේ අන්නාව විඥ්ඥානයේ එසැනිින්ම යම් තැන කොතනක හෝ ජනිිත වෙනවා. ඒ ජනිතවෙන්නට සුදුසු මවකුක් සුදුසු දරු කලයක් නොතිබුණනන් එක්ෝ. දි්‍යාත්ම භාවයක, කුසල් සිහිවුුණොත් දි්‍යාත්ම භාවයක, අකුසල් සිහිවුණුොත් තිරිසනාදී අපායක මේ බඳු තැනක තමයි ජනිතවෙන්නට ඉඩකඩ සැලසෙන්නේ. මනුස්්‍යලෝකයේ ජනිත වනත් අංග විකලනම් මන්ද බුද්ධිකනම් උම්මත්තකනම් ඉන්ද්‍රිය හරියට පිහිටලා නැතිනම්. එබඳු දුබලතාවයන්ගෙන් යුක්ත වුණනොත් මනුස්්‍යයක් හැටියට මේ ලෝකයට ජනිතවීමේ භාග්‍ය. පටරු රගන්න පුුවන්මක් නෑ. පිනතුන්ට පැහැදිලිව දැනව ඇතිේ සමාජයේ දිහා දෑසෑරල බලනකොට. මනුස්්‍ය ලෝක එපදිත් කීදනෙක් ඉන්නවද මනුස්්‍යය හැටියට සෛරීව ජීවත්වනට බැරි අයි. යම් යම් අංගවිකල භාවයන් නිසා. ඒවගේ. යම් යම් කායික ආබාධයන් දෝෂයන් නිසා උත්පත්තියෙන්ම ලැබුණාවූ යම් කිසි අඩුපාඩු නිසා. ඒවාට හේතුවෙන සසර ඔවුනුන් සතු කර්මශක්තියත්. ඒවගේම මව්පියන්ගේ යම් යම් දුරුවලතාවයෙනුත් ඒකට හේතුවවෙන්නට පුළුවන්. මේ දෙපාශයම හේතුකාරක වෙලා යම් කෙනෙක් අඩුළුහුඩුකම් ඇතුව. දුබල කයක් ඇතුව මේ ලෝකයට ජනිතවුණොත් ඒ තැනැත්තාගේ මනස උසස්තත්වයෙන් පවත්වන්නට එකලොකු බාධාවක්. පිනතු හල ඇතිනේ අපේ මහ බෝෂතාාණන් වහන්සේ දීර්ග සංසාරයේ පාරමිතාපුර නවදේදී. ඇතැම් ආත්ම භවල තිරිසන්නආත්මල ඉපදුනා යම් යම් සසර කර්මගවීමටත්. ඒවගේම ඒ ජීවිතයන් පිළිබඳව අවබෝධේ තහවුරු කරගනටත් සම්මා සම්බුද්ධත්වයට පත්වනොයි කියලා කියන්නේ කාගෙන්වත් අහල දැනගන්න දෙයක් නෙමේනි. තමන් අනන්ත සසරේ පාරමිතා පුරනවාව කියනෙ දිගු කලත්. අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මනුස්සලෝ කෙටැවිල්ල මිනිස්සත්්බවය අත්හාර්ථය හඳුනාගන්නවා වගේම තිරිසං ආදී අපායන්හි උත්පත්තිය ලබලා එහි අතාර්ථයත් උන් වවහන්සේ අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය පිරිපුන් අවස්ථාව තයි අපි සම්මා සබුද්ධත්වය හැටියට හඳුන්වන්නේ. දැන් මෙතනදී මට සිහිපත් කරන්නට ඕන වනේ මහබෝසත්වරයෙක් වැඩු මනසක් ඇතුව වැඩු පාරමිතා ඇතුවඋනත්. තෙරෙසන් කයක ජනිතවුුණුත් එකයන්නේ තිෙරිසන් සත්යක් හැටියට ජනිතව වුණුත්. උන්වහන්සේට වැඩු මනස විකාශනය කරමින් යහපතක් ලෝකයට කරන්න දුස්කරයි. ඒ දුෂකර භාවේ මනසේනෙමයි පවතින්ය. උන්වහන්සේට ප්‍රඥාව තියෙනවා, උන්වහන්සේට සීලය තියෙනවා, උන්වහන්සේට ගුණහැතියෙනවා උන්වහන්සේට සත්පුරුෂකම තියෙනවා, උන්වහන්සේට නුවනින් මෙහෙවලා ක්‍රියාත්මක වෙන්න පුළුවවා. නමුත් තෙරිසන් කයක් තුළ. ඒ කාර ඒ ආකාරයෙන්ම කරන්නට බෑ. නමුත් මහබෝසත්වරයෙක් තිරිසන් භවයකි පදුනත් අන්නේ සත්වයින්ට වඩා විශේෂයක්තියෙනවා. නමුත් අර තරම් සුවිශේෂකාරයක් කරන්නට බෑ මොකක්ද බාධකය අ තිරිසන් කය තුළ මේ මනුෂ්‍යයකුට වගේ ක්‍රියාත්මක වෙන්න මනස දියුණු කරන්න මනස වඩවන්නට පුළුවන්. කායික පසුබිමක් නැහැපින්න තුන්නේ. හොඳ ස්නාය පද්ධතියක් හොඳ මොලයක් හොඳ ඉන්ද්‍රිය පද්ධතියක් නැති නිසා ඒකයි උපකාර කරගෙන මනස වඩවන්නට පුළුවන්කමක් නෑ. ඒවගේම දේවත්ව ඒක උපන්නොත් කුසල් බුක්තිවිඳින්නට පුළුවන්. නමුත් ඒ අය මනස්ස වඩවන්නට පුළුවන් සහායක් එත නැහැ. ඒ නිසා කුසල් භුක්තිවිඳලා අහවර වෙනකොට නැවත තවත්තනක ජනතව වන්න සිද් වෙනවා. මේ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කලා මනුෂේ හැටියට මේ ලෝකී යම් කෙනෙකුට ජනිතවෙන්නට පුළුවන්නන්. ඒ ලබන්නව් ආත්මභාවය සුවිශේෂ ආත්මයක් ඒ කායික සහාය ඒ පුද්ගලයාගේ මනස දියුණු තියුණු කරන්නට. උපකාර වෙනවා මෙන් මම අදහස් කරන්නේ අය හොඳට තිබිච්ච පමණටම අපේ මනස වඩන්නට පුළුවන් කෙනෙක් නෙමේ යම් කෙනෙකුට හොඳ කුසලයකින් මේ ජීවිතය උත්පත්තිය ලබන්නට පුළුවන් වෙන්නත් හොන එකට අපි කියනවා ත්‍රිහේතුක ප්‍රතිසන්ධයක් අලෝභ අදෝස අමූහ කියන මේ කුසල මූලයන් පෙරදිරිකරගෙන කරපු කුසලයක් අපට මරණනාසන්නම් හොතේ පෙර භව සිහි වනානං ඒ ත්‍රිහේතුක කුසලය මූලික කරගෙන අපි මේ ජීවිතේ හොඳ සක්තිමත් මනසක් ඇතුූඋපදිනවා මනකොචර සක්තිම තුත් අපේ කයත් දුබලනං අපේ කය මෞපියන් විසින් සකසලා නොදුන්නොත් කොච්චර අපේ මනස ශක්තිමත් වනත් අපට මේ කයි මේ විෙෙන් නිර්මාණය කරගන මේ ලෝකී ජනිත වෙනට බැහැනි අන්න ඒනි සයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මහා යහපත වඩන්නට පුළුවන් මනසක් ඒ මනස වඩවන්නට පුළුවන් කායික පසුබිමක් අපට හදලා දෙන්නේ කවුද බ්‍රහ්මයාවත් දෙවියෙක්වත් න මේ මෞ්පියන් විසින් පින්නතුනි. මේ ලෝකයේ කිසිවකුට කරන්නට බැරි අග්‍රගන්නේ මෙහවරක්, සම්මා සම්බුදු කෙනෙක්ු ලෝකයට පහළ වෙන්නට, රහතන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නට අවකාස සැලසෙන්නේ මෞපියන් විසින් මනුස්්‍ර ප්‍රජාව ලෝකයට දායාද කරනිසයි. තුසිත දිවලෝකයේ වැඩහිටි මහ බෝස්තාාණන් වහන්සේට දෙවියන් නාරාධනා කලා ස්වාමී දැන් බුදුුවන්නට කාලය හොඳයි. උන් වහන්සේට දෙව්ලෝ බුදුුවවෙන්නට බැහැ. උන්වහන්සේට බමලොෝ බුදුුවවෙන්නට බෑ. උන්වහන්සේට අවශේෂ ආත්මභාවයක බුදුවෙන්නට බෑ. ඒ සඳහා මනුලුවවක් තෝරාගන්නට ඕනෑ. එතනදී සත්පුරුෂ මවපියන් නොහිටියුත්. සත්පුරෂ මෞපියන් විසින් දරුවන් ලෝකයට ජනත නොකළුද. මහා බෝසත්වරුන්ට ලෝපහලවෙන්නට ඉඩක් නැ පින්නතුනි. එහෙනම් රහතන් වහන්සේලා ලෝවට බිහි කරන්නට මහා ගුණවතුන් ලෝකයට ජනිත කරන්නට සම්මා සම්බුදුවරුන් ලෝකයට බිහි කරන්නට පවා ඒ උත්තරීතර ආකාරයෙන් මනස වඩවන්නට මූලික සහායාපට ලබා දෙන්නේෙ කවුද අපේම මෞ්පියන් විසින් පින්නතුනි. ඒ නිසා අතහගතයන් වහන්සේ දේශනා කරනවා මෞපියන් ගෙන් දරුවන් ලබාගෙන තියෙන අය. න ජීවත් වෙලා ඉන්න කාල ලොකු මහත් වෙනකොට යහතර තේරෙනකොට ලෝකයේ පිළිබඳෝ යමක් වැටහෙනකොට අපට ස්වයිරීව ජීවත්වන්නට පුළුවන් එතනද අපට තව කෙනෙකුගේ සහයක් අවශ්‍යන වෙන්නට පුළුවන් නමුත් එතෙක් මේ කය වඩවන්නේ එතෙක් මේ මනස වඩවන්නේ කවුද මෞ්පියන් විසින් ඒනිසා අපි තනද හඳුනාගන්න ඕන මෞ්පියන්ගේ තියන වටිනාකමත් ඒවගේ තම මෞ්පියන් නම් තමනුත් මෞ්පියන් වෙන්නට බලාපොරොත් වෙනවන සුවිශේෂ මෙහෙවරක් අපට දරුහන් වෙනුවෙන් කරන්නට තියෙනවා කියන බවත් අපි හඳනාගන්න ඕන අද සමාජයේ තුළ ගොඩාක් මෞ්පියන් තත්වයට පත්වෙන තරුණ දූදරුවන් එහි තියෙන වටිනාකම,ඒවගේම එහි තියන කාය භාරය, එහි තියන උත්තරීතර භාවේ, හඳුනාගෙන නෙමි බොහෝ වෙලාවට එතනට යොමුුවෙන්. මනුස්්‍යයෙක්ම වෙන්නට ඕන නෑ තමන්ගේ ප්‍රජාව ලෝකයට බිහි කරන්න සතෙක් වනත් මේ ලෝකයට තමන්ගේ වර්ගයා බිහි කරනවා. නොත් සතෙක් තමන්ගේ වර්ගයා ලෝකයට බිහි කරනවට ොඩා හත් පසිම වෙනස් මනුස්්‍ය මවපියෝ දරුවන් ලෝකයට බිහිකිරීම. එතනදී නිකම්ම සත්වයෙක් ෝකයට බිහි කරනවානමයි කයත් සකසලාලෝයට බිහි කරන්නේ මන සත් සකසලයි ලෝයට බිහි කරන්නේ අම්ම කෙනෙක් තමන් කසට දරුව. පිඳ ගත්තාය කියලා දැනගත් මහොතේ පටන් පුදුමාකාර ගරුත්වයකින් පුදුමාකාර සෙනහසකින් ඒ දරු ගැබ ආරක්ෂාය කරන්නේ. අතීත කාල මෞපියු දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා දැනුණු මොහොතේ පටන් ඒ මව වෙනුවෙන් ගැබ් පෙළහරපානවයි කියලා සුවිශේෂ කාරභාරයක් කලා. ඒකුමක්ද අද සමහර විට අපට සමාජයේ මේ බඳු වචන අහන්නටත් දකින්නටවත් නැති තර. කුමක්ද ගැබ් පෙළහරපානවයි කියලා කියන්නේ. දරුවත් පිළිසිඳ ගත්තයි කියලා දැනුණු අවස්ථාවේ. එතැන් පටන් ඒ මෑනියන් පරිසම් වෙනවා දරවා බිහිවෙන මොහොත දක්වාම මොනම ආකාරයකින්වත් සිත් ඇවුලක් ඇති කරගන්නැතුව ඒවගේම දේශයේ වෛරයේ අධික රාගය ආදිය මතු නොවෙන්නට තමන්ගේ මනස ප්‍රවේසම් කරගන්න. එතනදී ස්වාවිපපුරුෂයායටට හෙවත් පියාණන් වහන්සේට අත් කරන්නට ලොකු කාරය භාරයක් තියෙනවා ඒ බවහතුනාගත්තු තැන්ටන් තමන්ගේ භාරාවගේ හිත හිදවන්න නැතුව. හිෙත් තලන් නැතුව පරිස්සං කරන්නට. හරියටම සිල්වත් ගුණවත් කාන්තාවකට ගරුබුහුමන් දක් කොමින් සුරක්ෂිත කරන්නේ යම්සේද ඒ ආකාරයේ ගෞරව සම්ප්‍රයුක්තව තමන්ගේ භාරයාව රැකබලාගන්නට ඒ ස්වාමිපපුරුෂයා හෙවත් ඒ පියාණන් ඒ මාස ගණනාවමුළුල්ලේම කටයුතු කරනවා. මවගේ සහ පියාගේ කියන දෙදෙනගේම අවබෝධයෙන් සහ උත්සාහයෙන් ස්ථානෝචිතව කටයුතු කිරීමේ. ගුණාත්මක භාවේ තුළින් තමයි ඒ දරුවාගේ මනස ක්‍රම ක්‍රමයෙන් සත්පුර්ෂයක් වසයෙන් පෝෂණය වෙන්න පිනතුි. එහෙම නොවනොත් ඒ මෞපියන්ගේ සිතුම් පැතුම් නිසා දරුවාගේ මනස විනාස වෙන්නට පුළුවන්. සසරින් ඇතිකරගත්තු යම් යම් හුරුපුරුදු දරුවෙකුට තේනට පුළවා. නමුත් මෞකුසේ ජීවත්වෙන කාල සීමාව තුළ මාස හතක්හරි නමයක් හරි දයක් කරේ. ඒ කාල වකවානුව තුළ විශේෂීෙන් දරවා ග්‍රහණය කරන්නේ කාගේ සිතුම් පැතුම්ද. මවගේ සිතුම් පැතුම් සහ පියයාගේ සිතුම් පැතුම්. එක තදින්ම දරුවාගේ ජීවිතය යහපත් කරන්නට හෝ විපත් කරන්නට ප්‍රධාන සාධකයක් වෙනවා ප්‍රබල බලපෑමක් ඇති කරනවා. කොයි තරං බලපානවද කියනවා නම් අද කාලේ යම්යම් දරුවන් පරේෂණවලට භාජනය කරලා සනාතකරගෙන තියනවා ලොකු මහත් වෙනකොට. අවුරදු දහට පහුවෙනකොට ඒ දරුවන්තුළින් සමාජයට විකාශනය වෙන සියලු ගති ලක්ෂණ. වල ප්‍රධාන කොටස මෞකුසේ ඉන්න කාලවකවානෝ තුළ මෞපියන්ග ග්‍රහණය කරගත්තේ. මේ මෑත යුගේ අදකාලේ නවේන විද්‍යාව මනව විද්‍යාව ගොඩක් දියුණු වෙලා තියෙන යුගයක් නිසා තථහගතයන් වහන්සේ පෙර කරන ලද ඒ අනුශාසනාවන් අවවාදයන් අතීත කාලේ අපේ හෙලදිව තුළ මෞපියෝ. පාරම්පරිකෝ පවත්වාගනාපු උත්තරේතර ගතිසිරිත්වල වටිනාකම අද ගොඩාක්තුරට නවීන සමාජයට වැටහිලා තියෙනවා, නොයකුත් පරේෂණවලින් ඒව සනාතකරගන තියෙනවා. මෑත යුග එක්තරා දරුවෙක් අහේ තුකව තමන්ගේ මවටට පයාාට දේශකරන. මේඒකට සිහම කරුණක් පෙනෙෙන නෑ. මවපියෝයිතතාහම කරුණාවෙන් දරුවට සලකනවා. න දරවා හැම විට මව්පියොත් කලා ගැටිනට තමයි උත්සාහ කරන්න. දරුවාගේ ඇහුහම ඇයිහෙම ගැටිනි කෙල දරවාටත් කියන්නට තරන්කාරණයක් නෑ. මව්පියන්ටත් කියනට තරංකාරණයක් නෑ. මේක මහ පුදදුම දෙයක්. නමුත් කොහොම හරේ මනව වෛද්‍යවරයක් වෙත යොමු කරලා. මේ දරවා මෝහනය කරලා. මෝහන විද්‍යාව එතරම්ම උසස් දෙයක් නෝනත්, යම්යම් කරුණු මනසතුල තියෙන සැඟවී තියෙන යම්යම් කරුණු මතුපිට හෙළිකරගන්නට, මෝහන විද්‍යාව එක්තරා ප්‍රමාණයකින් අපට උදක් වෙනවා. සර්ව සම්පූර්ණයෙන් සත්‍යය හෙළිරගන්නට බැරිවෙන්න පළුවන්. යමුත් ඒ තැනැත්තාගේ මනස තියන යම් යම් සැඟවුණු කරුණු එලි පිහෙළිකරගන්නට එක්තරාහා ප්‍රමාණයකින් අපට ඒවත් උපකාර වෙන අවස්ථා තියෙනවා. මේ දරවා මෝහනය කලාට පස්සේ. ඒ දරවා කියන්නට පටන් ගත්තා මම මවකුසට ආපු දවස ඉදලා මේ මවටත් පියාටත් ඕන වනේ මව විනාස කරන්නට. මව නැති කරන්නට. මේ අයි නිතර කතා කලා දරු ගැබ විනාස කරන්නට. එහම මාව නසන්නට මේ මවපියෝ මෞකුසේ ඉන්ද්දී කතාබහ කලා එක මම හොදටම දන්නවා. ඒ නිසා ම කොහොමද? මේ මව්පියන්ට ඇලුම් කරන්නේ ම මේ පව්පියන්ට ආදරය කරන්න කොහොමද. මේ විදිහට ඒ දරුවවා කියන්නටන් ගත්තා. නොත් පිය විස්වභාවට ආට පසේ දරුවට වැටහෙන්ෙ නෑ ඇයි මව්පියොත්ය කලා ගැටෙන්නේ කියලා මව්පියන්ට දැනෙන් ෙ නෑ මතකෙකුත්න ඒයි දුවවා මේ විදිහට ගැටෙන්නේ කියලා නොත් දරුවාගේ චිත්ත අභ්‍යන්තරයේ සනිටුහන් වෙලා තියෙනවා මේ මව සහපියා මට හිතවත්තායන මේ මව නසන්නට උත්සාහ කරපු අය කියන බව අභ්‍යන්තරයේ තියන නිසා ඒ දරුවවා මෞ්පියන් සමඟ. ගැටෙන ස්වභාවයටට පත්වෙනවා. ඉතින් මේවා පිළිබඳව අපි සඳහන් කරන්න පිනතුනේ. අද සමාජය තුළ මේ මෞ්පියන්ගේ කාර්ය භාරය. අපි හොඳින් හඳුනා ගන්න ඕනෑ. ඒම හුනා නොගන්නා නිසා තමයි. අද සමාජය තුළ ගොඩාක් වටින් පිටිින් අහන්නට ලැබෙන්නේ. දරු මවපියන්ට සලකන්නනය වයස් ගතවෙන්න කොට මහළු මඩංවලට ගෙනහින් දානවා. ඒ වගේ වැඩිහිටියන් පිළිබඳ සැකිල්ලක්නේ ගරුත්වයක් නෑ මෙහෙම දේවල් සවාජයෙන් වට පිටින් දසති ඇහෙනවා. මෙ ඇහෙදදේ බොහෝ දෙනා කල්පනා කරන්නේ දරුව තමයි වැරදි කියලා දරුත් වැරදිවෙන්නට පුළුවන්. නමුත් මව්පියන් තුළත් ය අඩු පාඩුකම් තියනට පුළුව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මවක් පියෙක් කියන කෙනා ඒ අඩුපාඩුකම් වලින් තොරව දරුවන් හදන්නට. පුහුුවවෙන්නට ඕන සැකසෙන්න්නට ඕන. එතකටයි මාත්‍රෘත්්‍යයේ තියෙන උත්තරීහිතර ගරුත්තය ආරක්ෂා වෙන්නේ. එතකටයි පිත්‍රෘත්වේ තියන උත්තර හිතර ගුම්භාවනය භාව ආරක්ෂා වෙන්නේ. එහෙම ආරක්ෂා නෝනොත් තමන්ට තමන්ගේ ගරුත්තේ රැකගන්නට බැලිවුණනොත් එක දරුවන්ගෙන් පමණක් බලාපොරොත් වනට කවදාවත්ඒක ලබන්නට පුළුවන් කමක් නෑ. දරුවන් කියන් එක් පක්ෂයක් පමණයි. මවපෝකාණ නිත් පත්ෂ මේ දෙපාශයේම බුද්ධිමත් වනොත් ප්‍රඥා ගෝචර වුණොත් මුලහිදලාම. අපිබජයක් පැලරන අවස්ථාවේ ඉඳලම. ඒ ගහට සාත්තු සප්පායන් කරන්න හැටියට තමයි ඒ ගහහි මල් පළදරන්නේ. අන්න ඒ වගේ තමයි කෙනෙක් මෞකුසට එනකොට ඒ මෞකුසේ ඉන්න කාල ඉඳල මෞපියෝ පිළිපදින ආකාරය තීරණය වෙනවා. එත්තම් පිළිපදින ආකාරය මත ඒ දරුවාගේ අනාගතය එක් තරා ප්‍රමාණයක් තීරණය වෙනවා. අපි කොච්චර සාතු සප්පායන් කළත් බීජයක් හිටවූහම මේ බජ. ස්වභාවය වෙනස්වන්නේ නහැනේ අපිහිතමා බෑටයක් හිටවොත් එකින් කොස් හැදෙන නැහැනේඒවගේම අපි පුවක් ගෙඩියක් හිටවොත් එකින් පොල් කඩන්නට බැහැන ඒකෙන් ඒකට අදාළ පලයක්මයි දරන්නේ ඒවගේ දරුවා සසරින් ගැන කොටසුත් තියෙනවා දරුවන් සමහට සසරින් ප්‍රඥාව අධිකයි, වීර අධිකයි සද්ධහහාවාදිිකයි, බුද්ධියආධියි, ගුණාත්මක භාාවයන් අධිකයි එහම දරුව ඉන්නටත් පුලුව. ඒ දරුව සසරින් ගන කොටසකුත් තියෙනවා. ඒ කොටසත් එක් කලා මෞ්පියන්ගෙන් මෞකුසේ ඉඳැද්දී ලබන්න අවුයම් ආභාශයකුත් තියෙනවා. සසරින් ගෙනෙන කොටස තිවුණු වෙනවාද විකාශනය වෙනවාද ප්‍රභාමත් වෙනවාද කියන එක තරණය වෙන්නේ මෞ්පියන්ගේ ඇවතුන් පැවතුම්ට මතයි. සමහරවිට අනන්ත සසරේ කොහිතරං පහුණු කලාවුනත් මවපියන්ගෙන් නිසි මගපෙන්නීමක්, පපුහුණුවක් නොලැබුණොත් ඒ දරුවා දුරාචාරේයටයම වෙලා. සත්පුුසේක් වන්නට පුළුවන් පිනතුනි සමාජයට බරක් ඇති පිළිලයක් වෙන්නට පුළුවන්. එහෙම පිළිලයක් නොවෙන්නට දරුවන් සමාජයට ගොඩනගන්නට නම් මව්පියන් විශේයෙන් සැකිලිමත්වෙන්ට ඇතේ දරුවන් ලකුමහත් වෙන කොට විතරක් නෙේ ලොකුමහත්ව වෙන කොටත් කල්පනාකාරරි වෙන්නට ඕන නමුත් දරුවෙක් හදනවා කියලා කියන්නේ මවකුස සටාපු මොහොතේ ලොකු වගකීමකින් කටයතු කරන්නට වෙනවා. එහෙම කරන්නට බැරිවුණොත් ඒ දරුවන් තරමක් තරුණවයට පත්වෙනකොට අද සමාජයේ සමහට මව්පියෝ කියවන්නේ. හාමුදුরුවෙ, <laughs> දරුව පුංචි කාලේ හොදරට කීකරුව හිටිය හොද ිගෙනගත්ත හම දෙයක්ම අපිත් එක් කලා සමග සම්පන්නෝ කටයුතු කලා. මේදැම් ඇතක කියඉදර හරි වෙනස් වෙලා. අපි කියන දෙයක්ගහන්නේ යමක් කියනකොට කේන්ති ගන්නවා ගොඩක් දේ නොරුස්සනාකාරයෙන් තමයි කල්පනා කරන්න අපි කියන හැම දෙයක් ම හර හටගන්නේ. මේ විදිහට ඇයි මේ දරුවන්ට මෙහම වෙන්න මොකක්ද වෙලා තියන්නේ. මේ සමාජය විසින් අපේ දරුවන් විනාස වෙලා කියලා දරුවන් පිළිබඳව මෞපියෝ බොහෝම දුක්්දනසින් කතා කර අවස්ථ අද සමාජය තුළ. එහම වෙච්ච තැන් ගොඩක් වෙලාවට අපි කල්පනා කරලා බැලුවොත් පි නතුනි. දරුවන්ට ඒ ස්වභාවයන් උරුමවෙන්නට මෞ්පියන්ගේ සිතුම් පැතුනුත් එක්තරා ප්‍රමාණයකින් බල පවත්තල තියනවා. ඒ නිසා තීත්ත කාලමේ ලංකාදDPේ මෞ්පියන් විශේෂයෙන් දරුවෙක් මෞකුසට ආපුහාම ගැබ් පෙළහර පානවයි කියලා කියන්නේ ඒ මෑනියන්ගේ සිත නොතලා. සිත සතුටින් පවත්වන්නටත් ඒවගේම ගුණදහම් ඇතුව පවත්වන්නටත්. විශේෂයෙන් බිරිඳ සහ සැමියා කියන දෙදෙනම කතිකාවතක් ඇති කරගෙන ඕවුනුන් කෙරෙහි ගරුත්තයෙන් ගුණනුවන ඇතුව පවතින්නට උත්සාහ කලා. විශේෂයෙන් අපේ අතීතය ඉතිහාස පොත පතවල සඳහන් වෙනවා. අම්මලා දරුවෙක් මවකුසට අවහම ඒ දරුව වෙනුවෙනුම් දෙනිවටත්. ල් සමාදා තමන් පන්සිල්ගන්නවා එ වතාවක් දරවා වෙනුවෙන් කියලා තවත් තොරක් පන්සිිල් ගන්නවා. මේක හාසයට කාරණයක් වගේ අද සමාජයේ කෙනෙකුට පෙනෙන්නට පුළුව නමුත් පිනතුනි ඒතුළින් අවධාරණය කරන්නේ කුමක් ද කුසෙහිඉන්න දරුවට දැනෙන්නට සලස්සනවා ඒ මෞ්කුස තුළ සිටියදීම නොම මේ ලෝකයට බිහිවුණ හම මෙන්න සදාචාර ධර්මයට අනුවයි කටයතු කළ යුත්තේ එක මවුගේ සිත අවධාරණය කරවා. අද කාලේ මනෝවිද්‍යාඥඥෝ වෛද්‍යවරු පරේෂණ පවත්වල සනාත කරගෙන තියෙනවා මවට පුළුවන් මවකුස තුළ සිටින දරුවාට ඕනෑම මනෝභාවයක් සම්ප්‍රේෂණය කරන්නට. කාවත්දන්නට තහවුරු කරන්නට. පයාාට පුළුවන්. සංව දවුණොත් මවකුසසිට දරවා සමඟ කතාබහ කරන්නට. අදහ සුවපරු කරගන්න එතරම්ම ප්‍රබලයි මෞපියන් සහ දරුවන්න අතර සිතුම් පැතුම්. මේ සමාජයට ලෝකයට බිහිවුණට පස්සේ ටිකෙන්ටිකේ සම්බන්ධය වෙනස් වෙලායන්නට පුළුවන්. නමුත් කුසෑ තුළ ඉන්න තාකල් මවගේ ලෙයින්නේ පෝෂනය මවගේ මසිද්‍ය පෝෂණයවෙන්නේ මගේ ආශවාස ප්‍රශ්වාසයන්නේ පෝෂණයවෙන්නේ ඒනිසා මව සමඟ සර්වසම්පූර්ණෙන් කයබද්ධවී පවතිනවා පමණක් නොවේ සිතත් අංග සම්පූර්ණ. මෞ්පියන් සමඟ බද්ධ වෙලයි පවතින්නේ. ඒම බද්ධ වෙලා පවතින නිසා මව දැඩිසේ යමක් හිතනවනම් ය දරවාට දැඩිසේ දැනන්නට ගන්නවා. පියා දඩිසේ යමක් හිතනවන ය දරුවාට දැඩසේ දැනන්නට ගන්නවා. ඒනිසා යම් දරුවෙක් මෞකුසේ ඉන්න කාලවකවානුව තුළ මෞපියෝ අසීලාචාරවිදිහෙෙන් පවතිනවන. ඒවගේම ගැටුන්කාරයේ ස්වභාවයෙන් දවසග වනවාන. සිත් ඇැවුලෙෙන් අසහනයෙන් පීදාවෙන් ඕවුනුන් කරෙහි. ගැටුම් කාර බවක් මතුකරගෙන දවස ගත කරනවනම් ඒසිල්ලෙහි ප්‍රතිඵලය වෙන්නේ සමාජයට පිළිලයක් වූ දරුවෙක් මේ සමාජයට බිහිවීමයි. අද සමාජයට මේ තත්වේ බරපතල විදර දැනෙන්නට පටන් අරන්තයනොක් පිනැතුනි. ඒ නිසා මේ තත්ත්වේ වෙනස් කරන්නට දරුවන්ට දොස් පරස් කියලා පමණක් පුළුවන්කමක් නෑහ ම මේකින් කියනෙ දරුව කරන හැමදේ මහර කියනෙ නෙේ දරුවන් යම්යම් වැරදිදේට පෙළමිලායින්නට පුළුවන් නමුත් ඒ විදිහින්. එහම පෙළවෙන්නට එක්සාධකයක් වෙන්නට පුළුවන් මෞ්පියන් දරුවන් හැදීම පිළිබඳව මනා අවබෝධයක් නැතිකම ඕ නෑම පුද්ගලයකුට මාර මුලින් කිව්ව වගේ. ඒ ග යක්ති යවා න රු සම්පත් ලබන්නට වාසන ක්්‍යේ යනවා න ඕනෑම ස්ත්‍රේකට ඕනෑ පුුෂයකට දරුවෙක් ලබන්නට පුලුවන්. එහම ැරිුවකොට අද සමාජයේ නවීන විද්‍යාත්ක උපක්‍රමත්යෙ කලා දරුවන් නොයෙක් උපක්‍රම සීලිව සකසාගන්නත් අද සමාජයේ ක්‍රමතියනවා. එනිසා දරුවෙක් හදනවායි කියනෙ එක තමන්ට අනාගතය සලකන්න උපකාර කරන්න කෙනෙක් සකසාගන්නවා කියනෙක කොහොම හරිරන්නට පුළුවන් මම මෙයින් අදහස් කරන්න සත්පුරෂ මනුස්සයක් ගොඩනගන්නට මව . කරන්නට හොඳ නෑ මවපියන් වසෙන් කරන්නේ මහා මෙහෙවරක් කොමක් දේ මෙහෙවර මේ සමාජයට ගුණාත්මක බවින් පිරිපුන් සත්පුර්ෂයන් බිහි කරන්නට තමන් දායක වෙනවා. එක වෙන කාටවත් කරන්නට බෑ. එක සතිකුට කරන්නට බෑ. එක දෙවීකුට කරන්නට බෑ. එක බ්‍රහ්මකුට කරන්නටත් බෑ. මනුෂ්‍ය මවකට මනුෂ්‍ය පයකුට විතරයි ඒ මහා සත්කාරය මේ සමාජය වෙනුවෙන් කරන්නට පොළුව. ඒ කාරය ගැන ඒ අය අවධානය නොමු යොමු නොකරවනම්. ඒය ඒ ගැන සැකිලිමත් නොවෙනවනා ඒයයිඒ හැල්ලොකොට සලක නොවන ඒක තමන්ගේ සෙප් පිනවීමේ කාරයක් පමණක් හැටියට හඳුනා ගන්නවනන් එවන් මව්පියන්ට එවන්න ස්ත්‍රී පුරුසයන්ට සත්පුරුසයින් ලෝකයට ජනිත කිරීමේ වාසනාව අහිමි වෙලා යනවා. එහෙමෝනොත් ඒ අයි සත්පුරුස මව්පියන් හැටියට ගරු කටයුතු මව්පියන් හැටියට දරුවන්ගේ ගෞරවේ ප්‍රසාදය ලබන්නට ඉඩ කඩක් එතන සම්බන්ධතාවයක් නැති වෙනවා. ගිලිහිී යන. එක දරුවන්ගේ පමණක්ම දෝෂය නෙමේ මෞ්පියන්ටත් ඒ පිළිබඳු යම් කිසි වගකීමක් පැවරෙනවා. ඒ නිසා විශේෂෙන් අපි නිරතුරු මේ තරුණ දූ දරුවන්ට උපදෙස් දෙන්නේ. තමන්ගේ ජීවිතය ධර්මාණුකූලෝ හොඳින් ගත කරනවා සේම මේ සමාජයට සත්පුෘෂ දරුපිරිසක් බිහිකිරීමේ සුවිශේෂ වර ප්‍රසාදය තමන්ට හිමි වෙලාතියෙනවා. මන් දුවන් බහෝ ප්‍රමාණයක් හදන්නට බැරිනම් එක් දරුවේ හරි හදන්නේ. දරුවන් දෙදනෙ හරි හදන්නේ ඒ දරුවා සමාජයට පිළිලයක් නොවේ තමන්ටත් ලෝකේටත් වැඩදාක සපපුරුෂේ කැටියට බිහි කරන්නට පුළුවන්න්නම් එක මෞ්පියන්ගේ සුවිශේෂ සත්කාරයක් වෙනවා සමාජය වෙනුවෙන් කරන. එනිසා පෙන්නතුනේ අපි තේරුම් ගන්න ටෝන ටිකක් දරුවක් කියලා කියන්නේ මෞ්පියන් පමණක් සතු පෞද්ගලික වස්තුක් නෙමේ. අද සමාජය තුළ සහන මෞපියෝ කල්පන කරන දරුවමගේ. එනිසා මටෝඕන හැටියට පවතින්න ඕන. මටවඕන හැටියට හිතන්නට පටන් ඕන මටඕන හැටියට ක්‍රියා කරන් ඕන. හන්ගේ කියලා අයිතිවාසිකම් කියන්නට එක්තරා ප්‍රමාණකින් පොළුවන් ඇයි කුස තුළ ඉන්න කාල ඉදලම ලයින් මසින් පෝසනය කරල හය හත කියාදිල අධ්‍යාපනය හදාරවල ලොකුමහත් කරලා කන්න බොන්න දිලා පෝසනය කරල මේ සියල්ලක්ම කළේ මෞපියෝනිසා. දරුව පිළිඳව යම් කිසි අයිතිවාසිකමක් මවපියන්ට තියෙනවා නමුත් පිනතුනේ දරවා කියලා කියන්නේ මව්පියන්ගේ පෞද්ගලික වස්තුවක් නෙමේ දරුවයි කියන ලෝක සම්පතක්. ඒ දරවා හොඳින් හැදුනොත් මව්පියන්ට විතරක් නෙමේයක හපත මුළු ලෝකයටමයි. අන්බොහෝ දෙනයි දරුවා නිසා සැනසීමක් ලබනවා. සම්මා සම්බුදු කෙනෙක් ලෝකයටට පහල වනේ මවපිය නිසා න. ඒ යසෝදරා ඒ මහාමායා දේවටත් සුද්ධෝධන රජරුවන්ටත් පමණක් පෞද්ගලිකූ වස්තුවක් නෙමේ සම්බදු කෙනෙක් කියලාකන්. ඒ කය නිර්මාණය කරලා දීම කුසල බලය ඒයි සතුවතියනවා. ඒනිසායි යට පෞද්ගලික අෛ්‍යවාසිකමක් කියන්නට පුළුවන් අපේ කුසින් බිහිවිච්ච කෙනෙකුයි බුද්ධත්වට පත්වුණනේ කියලා නමුත් බුද්ධත්වයට පත්වනාට පස්සේ ඒ උතුමන් වහසේ. මවපියන්ට පමණක් අයිතේ පෞද්ගලික සම්පතක් නෙවෙයි ලෝකයට මුරු මූ පොද වස්තුවා. එවගේ තමයි තන්ගේ කුසින් ජනනිතවෙන යම් දරුවේ සමාජයේ හොඳ තත්ත්වෙන් ජීවත්වෙනවාන. අන්නයට උපකාර කරන්නට හැකි සත්පුරුසෙක් බවට පත්වෙනවන. යම් කෙසේ කෙනෙක් පැවිදිබීමට පත් වෙලා ික්ෂූන්හසේ නමක් හැටියට ලෝකේයට යම් හෙවරක් කරනඕන ඒ ෙවර මෞපියන්ට පමණක් නෙවේ. මුළු සමාජයටමයි. එහෙමම් සත්පුරුස දර්ුවෙක් ලෝකයට ගොඩ නැගෝත් මුළු මහත් සමාජයටම මහම මෙෙවරක් තන් කළ. වෙනවා. ඒ වගේම තමයි දරුවා අසත්පුරුසේ හැටියට ගොඩ නැගුණොම්. ඒ අයහතත් මවුපියන්ට පමණක් පෞද්ගලික වවුවක් නෙමේ මුළු මහත් සමහජයටමයි අපිආප්‍රාධය කරන්නේ. මුළු මහත් සමාජයටමයි අපේ පිළිලයක් ගොඩනගන්නේ. ඒනිසා පින්නතුනේ දර්ුවෙක් හද්දී. අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕෝනෑ මේ දරුවා සමාජයට අයි යම් දවස කවතීන්න වෙන්නේ.ඒ සමාජයට අවතන්න වෙන දවසට සමාජයට පිළිලයක් නොවේ සතුරුෂයේ හැටියට ගොඩ නැගන්නටකායික සම්පත් පමණක්න වේ දරුවා සතු මානසික සම්පතකුත් තියෙන්න්න ඕනෑ. අද සමාජයේ ගොඩාක් මවපියෝත්සා හවත් වෙන්නේ දරවාක් කුසටාවයෙන් පස්සේ දරුවාගේ පෝෂණය හරියට සිද්ධ වෙනවාද බර ප්‍රමාණය හරියට තියෙනවවාද අඟ ප්‍රථ්‍යාන් හරියට තියනවදේ වගෙන. ැ ලිත්වන්න න නිසා දරුවක් කුසටආපු දවසේ දල වෛද්‍ය පරයීක්ෂණ කර ඒ දරවාගේ පෝෂණය ගැන සැලකිිමත්වන්නට ගොඩක් මවපියෝ අදත් උත්හ කරනවා එකත් හොදයි නමුත් ඒවගේ සැලකිලිමත්වන්න ටඕනේ මනුස්ෂේක් කියන කය විතරක් නෙමේ සත්පුරුස ගුණාංගයන්ගින් පරිපූර්ණු මනසක් ඒ දරවාට දායාද කරන්නට තරම් ශක්තිමත්වවෙන්න ඕෝන එහම නොත් අපි දෙපාශයෙන්ම ඒ දරවා අංග සම්පූර්ණෝ පෝෂණය කලා වෙනවා නිසි මඟ පෙන්වා වෙනවා ඒනිසා මෞකුසේඉන්න මාස ගණනාව තුළ ඒ ගැප් පෙළහර පානවාය කියලා කියන්නේ එත රම්ම කල්පනාවෙන් අවබෝධයෙන් දරුවා පිළිබඳව සැලකිල්ලෙෙන් බොහෝම පරිස්සමින් දරුවාගේ ශරීරයේ පෝෂණය කරන්නත් මනස පෝෂණය කරන්නත් අතීතය අපේ මවෞ්පියෝ වෙහෙස මහන්සේනා. ඒ නවීන විද්‍යාව දැනගෙනවත් මනෝවිද්‍යාව දැනගෙනවත් නෙවෙේ. ඒ අපේ මෞපියන්ට තමතමන්ගේ මෞපියන්ගෙන් පාරම්පරිකව උරුමවිච දායාදයන්. සදාචාර ධර්මයන්, යහපත් ගුණධර්මයන්. ඒට අනුව කටයතු කර නිසා අදාපට මේ සමාජයේ තුළ දෙපයින්නැගේ හිටිනට පුළුවන් හැකියාවක් ඇති ලාතියෙනවා. මේ මහත්මයටට නෝනා මහත්මයට මේ සහෝදර පිරිසට මේ දරුවන්ට හැම දෙනාට මද සමාජය තුළ සපපුරුසයිෙන් හැටියට දෙපයින් හිටගන්නට පුළුවන් වෙලාතියෙන්නේ ඒ තමන්ගේ මෞ්පයන් ඒ කාර්ය භාරය හරියට හඳුනාගෙන. මැන ඉටු කරපු නිසයි. ඒ නිසායි මෞ්පියන්ට සදාකල්හිම දරුවන් අය ගැතී කියලා කියන්නේ. මෞකුසේ ඉන්න කාලේ ඒ විදිහට ගතත් සිතත් පෝෂණය කරලා මේ ලෝකයට බිහිවුණට පස්සෙත් පින්න තුනි විශේෂයෙන්ම මුල් අවුරුදු තුන දරුවාගේ මනස වැඩෙන්නේ මෞපියන් සහ ඒ ඇසුරේ. ඊට පස්සේ තමයි සමාජයත් සම මුස්ුවෙන්නේ. ඩා කාලෙ මුල් වසර තුන අනිවායෙන්ම මව්පියන් සැලකිනමත් වෙන්න ටෝනේ ඒ දරුහාට යහපත් මනසක් වැඩන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නට. අධ්‍යාපන ලබනෝයිකින ලොකුමත් වෙලා තමන්ට දැුන් තරුම් ඇතිවෙච කාල එක්ත්‍රමාණයක කරගන්න පුළුව. එහමනම් දරුවන්ට මෞපියෝ පුරහාචාරයෙන් වහන්සේලා කියන්නේ ගුරුවරුන්න්නේ කියලා කියන්නේ ඒ ගුරුරුන්ගේ කියලා කියන්න පුතේ කන්න මෙහෙමයි බොන්න මෙහෙමයි යන්න මෙහෙමයි වාඩවෙන්න මෙහෙමයි. ඉගන කියාගන්න මෙහෙමයි කියලා කියාදනකන මේ ඒ අහගන්නට පුළුවන් අනුගගේඋත්. ඇත් දනරද නෙේ සතකට සසිවපායකුටනත් ජීවත්වනකොට කඩාකාලෙදල අ නිත් අයි කරනවා කියනවා බලාගන යමක් කරන්න කියන්න කරගන්නවා ඒ අඩු පාඩු ලොකුමහත්වනක කොටුන හදාගන්න පුළුවන් එඒත් දෙවෙනි කොට සලකනවා නෙමේ ඒවත් තියන්නටවන. නමුත් පූරවාචාරයෙන් වහන්සේලාය කියලලා විශේෂයෙන් බදුහාමුදුරු හැඳින්වේ මේ මනස සකසාගන්නට මඟ පෙන්වන්නට. ඒ දරවාට සත්පුරු සේක් හැටියට වැඩෙන්න්නට ඒ ගුණදහ මනසට කාවත්දන්නට ඒ සමාජයේ කාටවත් කරන්නට බෑ. ඒකන් කිසි කෙනෙකුට කරන්නට බෑ. අම්මට ඉතාත්තටයි විතරයි ඒ කාර්ය නියම විදිහෙන් ඉටු කරන්නට පුළුවන්. නොදන්නා කාල ඉඳලා අවදියෙන් නොසිටිින්න්නාව් කාල ඉඳලා ඒ ගුණදහම් මනසට කාවදදමින් සපපුරුෂයක් ගොඩනගන්නට පූර් ගුරුහරුකම් ඇති කරන්නේ. පසුබිීම සකසන්නේ මඟ පෙන්වන්නේ මෞ්පියෝ නිසයි මෞ්පියන් දරුවන්ට පූර්වාචාරයෙන්ෙ කියල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පිනතුන. ඒනිසා අද කාලෙ සමාජයට පෙර මෞ්පියන්ගෙන් ගන්නට බොහෝ ආදර්ශයන් තියනවා අද කාල හැමදිනාව හොදා අධ්‍යාපනයක් ලබා දෙන්නට දරුවන් වෙන උත්සාහවත් වනවා. නමුත් ඒ සාර්ථක වෙන්නට නම් හොඳ මනසක් හොඳ සදාචාර සම්පන්න බවක්. ඇතිකර දෙන්නටත් කුඩා කාලේ දලා වෙහෙසෙන්න්නට ඕනේ. විශේෂයගේ පුංචි කාලයේ අවුරුදු තුනක් ඇතුළත කාලේ මව්පියන්ගේ හැසිරීම් රටාවක හොමද ඒ විශේෂයගේ දරුවට බල පවත්වනවා මනසේ තධක්ම සටහඩෙනවා. පියා බීමත්කමින් ඇවිදිින් නොයෙකුත් නොකට යුතු කම් කරනවානම් ඒවායි දරුවන්ගේ මනස තුළ තහවුරු වෙන්නට පටන් ගන්නවා ඒවා ලොකුමහත් වෙනකොට කල එලිවෙන්නට ගන්නවා ඒකෙන් තමන්ට විතරක්නේ සමාජයට ම අනර්තයක් වෙන්න පුළුවවා තක. දින එක අපට අහන්නට ලැබුණ එක්තරා ප්‍රෘතිය හරිම සංවේග ජනකව තරුණ යුවලක් ඒ දෙදෙන බොහෝම සමගි සමාධානයෙන් ජීවත් වෙන්නට පුළුවන් පරිසරයකයි සැකසිලා තියෙන්නේ. එහම නැත්නං පුළුවන් පරිසරයක ජීවත්වෙන්නේ ගොල්ලන්නට කිසි අඩුපාඩුව කුත්න හැ. සැමිය තමන්ගේ භාරාවට අතිශයින්ම සෙනෙහෙවන්තයි අවශ්චතාවයන් හැම දෙයක්ම සපුරා දෙමින් දුකක් පීඩාවක් ඇතිනො වෙන්නට වග බලා ගන්නවා. ඒගේම භාරයාවත් තමන්ගේ ස්වාමයාට බොහොම සෙනහෙවන්තයි ලං ගතුයි. නමුත් නිරන්තරයෙන් මේ භාරයාව තමන්ගේ බිඳඳ සමඟ ගැටුම් මැති කරගන්න. ඇයිම ගැටු ඇති කරගන්නේ කියලාස්ොලා බැලුවෙන් පසේ හල බැලුවෙන් පසේ එකට සුදුසු හේතුවක් කියන්නට නැහැ. කාරණයක් නෑ කොච්චර හෙව්වත් බැලුව ඒ ස්වාමයා බොහෝම නිවිච්ච ගතිගුණ ඇති කෙනෙක්. එඒනිසා කොහොමෝත් ඒ නිස ැටු ඇැතිවන්නට පදනමක් නෑ ඉතාම නිීම ඉතාම ඉවසීමෙන් කටයුතු කන ස්වාමියෙක් එන්න මේ නිවසේ කොහමද බිරිඳ මිතරම් නිතර නිතර අඩදබර කරන්න කියලා, ඒ දෙදිනාටත් මේක මහ ගැටලවා. පස්සේ ඒ දෙදිෙනාව එකතු වෙලා මනොෝ වෛදවරේක් ළඟට යොමු වෙලා උපදේශකවරේක් ළඟට යොමු වෙලා නැවත නැවත උපදේශගත්තා. ඒ උපදේශකවරයා අ භාරයාාවගේ නව ැවද හෙමනත්තන්ගේ තරුණ කාන්තාවගේ නැවතනවත කරන විීමමසලා බොහෝ දින ගණනක්. කාන්තාවගේ ජීවිතය පිළිබඳව අධ්‍යනය කරද්දී එක්තරා රහසක් හෙළි කරගත්තා කුමක් නිසාද මේ ගැටුම නිර්මාණය වෙන්නේ කියෙලා. කුමක් ද හේතුව මේ තරුණ දියනිය පුංචි කාලේ ගෙදර ඉන්නකොට තමන්ගේ තාත්තමත්තැන් බීගෙනවිදිින්. හැමදාම අම්මට ගහනව හිංසා කරනවා. එතකොට මේ කුඩා මනසට පවුල්ල වැඩි හිටියා හැටියට තාත්තා හැටියට ගෘහ මූලිකයාගේ චරිතය නිර්මාණය වනේ මනස තුළ කොහොමද හවසට ගෙදර ඇවිදින් බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලාගෙන තලාපෙලන විදිහේ දඩබබර හළු පරලු ස්ොභාවයකින් යුක්ත කෙනෙක් තමයි නිවසේ ප්‍රධානයා හෙවත් ස්වාමිපුරුෂයා. ගෘහමූලිකයා කියලා කියන්නේ කියන ස්වභාවයක් අරකුඩා මනස තුළ තහවුරුණා. ඒක ලොකුමහත් වෙනකොට ඒ කාන්තාවට දැන ෙනෑ නමුත් තමන් විවාහ වනාට පස්සේ ස්වාමිපුරුෂයාගෙන් බලාපොරොත්ව වෙනවා අර විදිහින් හවසට කෙස් වැටියෙන් අල්ලලා තලාපෙලන ස්වභාවයක් තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් ක්‍රියාත්මක වෙෙන නෑ. මොකදේ ස්වාමියා බොහෝම නිවිච්ච හැදිච්ච තරුණයෙක් නිසා ඒ තරුණයාගෙන් එහෙම දෙයක් වෙන නෑ. එහෙම දෙයක් නොවෙනකොට මේ බිරිඳට දැනන්නේ නිතරම තමන්ගේ ස්වාමියයා මහ නිවටේක් හැටියට. කිසිම හැකියාවක් නැති කිසිම පෞරුෂයක් නැති, කිසිම ශක්ති සම්පන්න බවක් නැති, ගෘහයක ප්‍රධානත්වය දරන්නට සුදුශ්‍යෙක් නෙවේ මටහම්බවෙලා තියෙන නිකම්ම නිකං මනුෂ්‍යයෙක් නේද කිසිම පෞරුෂයක් නැති කෙනෙක් නේද කියන විදිහේ පඩි අමනාපයක් මේ බිරිඳගේ සිතේ කාලාන්තරයක් මුළල්ලි වැඩමින් පැවතිවා. න ඒකට සුදුසු හේතුකාරණන මතුපිටිින් හඟින්නට නෑ බොහම සදාාචා සපන්න තරුණයෙක් නිෙසා වරදක් කියන්නට බෑ නමුත් ඒ බිරිඳගේ මනසේ එබඳු සංකල්පනාවකයි වැඩනේ කුවක් දේකට පදනව වනේ කුඩාකාලේ තාත්තගින් ලැබූ ආදර්ශය ආභාශය නිවසක ප්‍රධානයා මෙන්න මෙසේ කෙනෙක් වේතුයි කියලා කුඩා මනසේ තහවුරුුණා ඒ දරුවා ලොකුමහත්වෙන කොටත් ඒක සමාජයෙන් අපේක්ෂා කරනවා. මේ වගේ මනෝ විකෘතිීන්ට. යම් කෙනෙක් පැමුණුත් ඒ තැනත්තා නිසා සමාජයට යහපතක් නෙමේ සිද්ධ වෙන්නේ විපතක්මයි අයහපතක්මයි. ඒ නිසා පෙන්න තුනිි දරුවන් හදද්දි මෞකුසේ ඉන්න කාලසීමාව තුළ වගේම ඒ දරුවන් විශේෂයෙන් කොඩාවායස තුළ. දරුවන්ගේ මනස ආරක්ෂා කරන්නට මව්පියන් වෙහෙසන්නට ඕනේ. අපේ මෞ්පියන් අතීත කාලේ මේ හැම දෙයක් ගැන සංවේදී වනා. මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වනාා. එතරං මහාකාර්භාරයක් මෞපිය තනතුර කියලා කියන්නේ. ඒ නිසයි ඒ බුදු පදවියට සමාන කරලා. අපේ බෞද්ධ ඉතිහාසේ ඒවගේම අපේ ලක් දරනී තලය තුළ නම් පට බැනුන. ගෙදර බුදුන් අම්ම. ගෙදර බුදුන් තාත්තා කියලා බුද්ධත්වයට සමකරන්නට තරන්. ගුණාත්මක බවක් මෞපිය තනතුරට ආරෝපනය වනේ මෙතරන් කැපවීමක් මෞපිය දරුවන් විසින් වෙනුවෙන් කරනල සහිතන්නතුළ. ඉළඟට සමාජයට අවතීරණ වනාට පසුවත් අපට කරන්නට යමක් තියෙනවා. එකුමක් ද හැමවිටම මගේ දරුවවා මට ඕන විදිහෙන් කටයුතු කරන්න ටෝනයි කියලා බන්ධනය කරගෙන ඒ දරුවන්ට සෛරීව කටයුතු කරන්න ඉඩනොදී තමන්ට ඕනෑ හැටියටම හැම දෙයක් කරන්නට බලපෑම් කිරීම තමයි. අද සමාජේතුල ගොඩක් වෙලාවට කරෙන්නේ. එහෙම කරෙනකොටේ දරුවන්ට මවපියෝයයි පාාවෙනවා. එපා වෙලායේ දරුවන් නිදහස හොයන්නට පටන් ගන්නවා. නිදහස හොයනකොට ලෝකට අවතීරණ වෙලා යම්කිසි කෙනෙක් තමන්ට බාධ නොකරනවයි කියලාදනුව එතනත් එක් කලා සම්බන්ධ වෙනවා. ඒ නිසා මහත් වූ දුකට දුන්නසට පත්වෙන්නට දරුවන්ටත් මවපියන්ටත් ඉඩකඩ සැලසෙනවා. එහෙම නොවෙන්නට නම් අපි තේරුම් ගන්නටනෑ දරුවන් හදනවා කියලා කියන්නේ. දුරස්ථ පාලකයකින් හසුරුවන උපකරණයක් වගේ මෙහෙම ඉන්න ටඕන මෙහෙම යන්න ඕෝන ඕක කරන්නට එපා මේක විතරයි කරන්නට ඕන මේ විශය නිගන ගන් තෝන විවාහ වෙන්නට මේ වගේ කෙනෙක් හොයාගන්න ඕන මේ විදිහට හැමම දෙයක්ම නීති පණවලා දරුවන් හරියට රොබූ කෙනෙක් වගේ සකසනවයි කියනෙක නෙමහි පින්නතුනි දරුවන් ස්වෛයිරීව නිදහස්ව නිදහස් බුද්ධිහක් ඇතුව, නිදහස් ප්‍ර්ඥාවක් ඇතුව. වැඩෙන්න්නටත් දරුවන් ටඩකඩ සලස්වා දෙන්ටේ මේකින් අදහස් කරන්නේ ඒයාට ඕන ඕන දෙ කරන්නට නිදහස දෙනවායි කියෙ නමේ මව්පියන්ගේ වගකීමක් තියෙනවා දරුවන් නොමග යවන වලන් එක තියන වරද පෙන්වලා දෙන්නට සුමග යහපත කල්ලාාන මිත්‍රියන් ඇසුටට ලබා දෙන්නට මව්පියන්ගේ යම් කිසි වගකීමක් යුතුකමක් තියනවා ඒ යුතුකම පිටු කරන්නට ඕන නම නිතර දෙවේලේ ඒ දරුවන් පසු පස ඉඳමින් හැමඳ දෙයක්ම අපි කියන්නට ගියොත් එහෙම ඒ දරුවාට මවපියෝ නැතිවෙච්ච කාලෙක ඒ දරුවක් කොහොමද සමාජය තුළ ජීවත්වෙන්. අවසානි ඒ තුළින් අපි මේ සමාජයට දායාද කරන්නේ තව කෙනෙකුගේ සහායක් නැතුව, තව කෙනෙකුගේ පිළිසරනක් නැතුව පිටිපස්සිෙන් ඇවිදි කෙවිටි කිරීමක් නැතුව නිදහස්ව හිතාමතා විමසිලිමත් බුද්ධියෙන් කටයුතු කරන්නට බැරි එක්තරා අන්දවූම් සත්යෙක් තමයි අපි සමාජයට දායාද කරන්න. ඒ දරුවා යම් අවස්ථාවක කපටියකුට හමුවුණොත් එහෙමනැත්තං අසපපුරුෂයකුට අහුනොත්. ඕනෑ අයහපතට ඕනෑම වරදකට පොළඹන්නට පුළුවන්. ඇයිඒ කුඩා කාලෙඳල හැදිල තියෙන්නේ මව්පියෝ කියන කිය හැටියට සැකසන්නට පුරදුුවනාම් මිසක් නිදහස් බුද්ධියෙන් කල්පනා කරලා කළයුත්ත නොකළයුත්ත තමන් තේරුම් අරගන ක්‍රියාක වන්නට ඒ දරුවා පොහොල් වෙලා නෑ එෙමනක් යම් කෙනෙක් ඒ විදිහන් දරුවන් හදන වනක් ඒ දරුවා වෙනුවෙන් කරන්නාව මහා අසාධාරණයක් වෙනවා, සමාජය වෙනුවෙන් කරන්නාව ලොකුම අසාධරණයක් වෙනවා. ඇයි එතරම් විපතක්. දරුවට වෙන්නට පුළුවන් මෞපියන්ගෙන් ඉවත් වෙච්ච අවස්ථාවන් හිදි. මෞපියෝ හමදාමේ සමාජයේ දරුවත්ත කලා ජීවත්වෙන නෑනනි කවදහරි දරුවන් අතහරන්නට වෙනුව එක්ක මවපියන් කල්ලතුවමයනව දරුවන් අහරලා එමනත් මෞපියෝ ජීවත්වෙලා ඉන්දදි දරුවන් මෞපිය අඇතරලා සමාජයට අවතීරණ වෙනවා. එතනදි ඒ දරුවන්ට නිදහස් මනසින් යුක්තව හොඳනරක තේනුම්බේනුම් කරගෙන ජීවත්වෙන්න්නට දෙපයින් හිටගන්නට පුළුවන් අවකාසයකයි මෞපියෝ විසින් සකසලාද දෙන්නටඕන. වෙන්නේ ඒ සඳහා අඩුපාඩු පෙන්වන්න ටෝන අවවාද කරන්න ටෝන දනුවන් කරන්න ටෝන නිසි තැනදි. දඩුවන් නොකරන්න ටෝනෑ කියල පදනමක් නෑ දුවන් කලාට වරදක් නෑ සුදුසු තැනදි හැම දෙයක දෙම නෙමයි.ඒවගේම බැනවැදුනට වරදක් නෑ සුදුසු තැනදි. ඒවගේම අවවාද කලාට වරදක් නෑ සුදුසු තැනදි. ඒ වගේ අපි මතක තියාගන්න ටඕනෑ දරුවාගේ යහ පද්දේ අගේ කරන්නටත් අපි පුරදුවෙන්න්න ටඕන. හැම විට මාගේ කිරීම හොදත් නෑ හැමවිටම දඩුවන් කිරීම හොදත් නෑ. හැම ටම අපේ වචනයම ක්‍රියාත්ම කරන්ට කියලා බලපහැම් කරන එක හොදත් නෑ. සත්පුරුස මනුස්සයෙක් ලෝකේයට බිහි කරන්න නල්. මේ හැම දෙයක් ගැනම අවබෝධය ඇතුව දරුවන් ගුණනැගීමට මව්පියන් වග බලාගන්න ටඕනෑ. එබඳු සත්පුරුස ගුණාත්මක භාාවයන්ගින් පිරිපු මව්පියන්. අතීතයේ මේ ලංකාවේ බොහෝමයක් ජීවත්වුණු නිසා තමයි මේ ලංකාව සත්පුරුස සමාජයක් ගොඩනැගිලා ඉතාම ධාර්මික පරිසරයක් ගොඩනැගිලා බොහෝම දහමට ලැදි සදාචාර සම්පන්න ගතිලක්ෂණවලෙන් පිරිපුන් මිනිස් සමාජයක් මේ ලංකාව තුළ අතීත සමාජයේ පැවතුනේ. මුොතුව කියාන්නට කෙනෙක් මොහිටියට මව්පිය පරපුරෙන් දරු පරම්පරාවට මේ ගුණාත්මක භාවේ උරුම වුණු නිසයි පිනතුනි. ඒ විදිහෙ සත්පුරෂ මෞවපියෝ දෙදෙනෙක් සිහිපත් කරලයි අද අපි මේ පුුණ්්‍ය අනුමෝදනා කරන්නට මේ දම් දෙසුම් පවත්වන්නේ මේ පින් අනුමෝදන් කරන්නේ. ඒ නිසා අද සමාජයේ බොහෝ දෙනා අනුන්ගෙන් ගරු බොහොමන් බලාපොත්තු වඋනාට ගරුබහුමන් ලබන්න සොදුසු තැන තම පිහිටලා නැති නංම්. රු හුමන් මුත්වෙන් අපට උපදවන්නට පුළුවන්කමක් නෑ. අද මේ දරුවන් මේ විදිහට තමන්ගේ මෞපියන්ගේ ගුණ සිහිකරන්නේ ඒ මෞ්පියන්ගින් දරුවන්ට යහපතක් වුණු නිසායි.ඒනිසා කවදාවත් අපේ ආත්ම ගරුත්වය කියන එක අපට අන්නයිගේ ගරුබුහොමන් ලැබීම කියන එක මට හැමෝම වඳන්න ඕන මට ැමෝම ගරු කරන්න ඕන ට හැමෝම සලකන්න ඕන කියලා. අපි කෑමොර දුන්නට සමාජයට වඳන්න ගරු කරන්න ලෑස්තුවනැ පෙනතුේ. ක්ුවක් හැටියට ම කියනවන මට හැමෝම දන්න ටෝනෑ කියලා. ඒකෙන් වැටහෙන්නේ මගේ දරුවලකමක් වනා ඒකෙන් වැටහෙන්නේ මගේ මානසික දුබලතාවයක් වනා මගේ ගුණාත්මක භාවයක් නෙමයි. ඒවගේම තමයි මෞ්පේ හැටියට අපි දරුවන්ට බලපෑම් කරනන අපට සලකන්න ටෝන අපට ගරු කරන්න ටෝන අපට මේ විදිහට බහමන් කරන්න ටෝනෑ කියලා. අපි ඉල්ලා හිච්චිනවා නම්. එතන තියෙන්නේ. නයට ඉල්ලා ගැනීමක් වගේ බොහොම බාලතත්ත්වයා එහෙම නෙමයි මවුපියන් වසයෙන් අපට පුළුවන් වෙන්න ටෝඕනෑ දරුවන්ගෙන් අපට ඒ ගරුත්වේ ලැබෙන තැනට කටයුතු කරන්නට මවපියන් හැටියට කටයතු කරන බහමිකාව හරියට හඳුනාගෙන පවතින්නට පුළුවන්නම් හරියට දරුවන් සමාජයට දායාද කරන්නට පුළුවන්න. එයයිගේ ගත පෝෂණය කරන වගේම සිතත් පෝෂණය කරන්න සුදුසු කාලවකවානුව හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නට පුළුවන්න කවදාව. ඒ දරුවන්ග මෞ්පියන්ට ආනාර්ථයක් වෙන නෑ. මෙහම කිව හම පිනතුන්ට හිතෙන්න්නට පුළුවන් කොච්චර හොඳට හැදුවත් තින් නොමගයනත් ඉන්න බැරිද කියලා කලාතුරකින් එහෙම වෙන්නට පුළුවන්. සසරේ එන්නවූ යම්කිසි පාපදර්මයන්ට නැවුරුවෙච්ච. සත්පුරුෂ භාාවයන් මනසට උරුමවෙච්ච යම්යම් අය මෞකුස පිලිසිඳගෙන තමන්ටත් කරදර කරමින් සමාජයටත් කරදර කරනයි කලාතුරකින්ඉන්නට පුළුවන්. නමුත් මේ විදිහට සැලකිලිමත්ව කටයතු කරන වන ඒවා බොහෝදුරට අවම කරගන්නට පුළුවන්. ඒ වගේම තම අතීත කාලේ මව්පියෝ දරුවෙක් බලාපොත්තුව වනකොට නිකම් නිං දරුවෙක් බලාපොත්තු වනා නෙේ බෝධි පූජා පවත්වමින් බුද්ධ පූජා පවත්වමින් පින්කම් කරමින් නිතර දෙවේලේ ප්‍රාර්ථනලා. පින් ඇති සත්පුරුෂ දරුවෙක් අපට ලැබේවා. අන්නේ ප්‍රාර්ථනාව නිසා කවදාවත් අසපපුරු සේක මෞකුසේ පිළිසිඳ ගත්ති නෑ. ඒ සඳහා ශක්තිය ඇති ඇයි මෞපියු නිතර දෙවේලේ ප්‍රාර්ථනා කරන්නේ අධි්ඨාන කරන්නේ කුසලේට නැබරුවච් ගුණට නැුරුවච සත්පුරුෂේක්මගේ දරවා හැටියට පමණෙන්ටෝනයකල්. ඒ අධිස්්ානය පරයා අත්පුරුසෙකට එතැන්ට එන්නේ ඉඩක්නය පිනතු. ඒනිසා දරුවා පැමිණෙන්න්නට පූර්භාගේත් මෞපියන් ඒ සඳහා සැකසුනා, දරවා මෞකුසට පැවිනිි අවස්ථාවේත් මෞපියන් ඒ සඳහා සකසුරුවමුණ, දරුවා මේලෝකෙට ජනිත වනාට පස්සෙත්, ඒ දරුවා තමන්ගෙන් වෙන්ව යන ටෙක්ම. ඒ දරවා කායිකව පෝෂණය කරන්ට වගේම මානසික පෝෂණය කරන්නට මෞපියන් වෙහෙසුනා මෙසේ දීර්ග කාලයක් තමන්ගේ ජීවිතය කැප කරලා. සමහරවිට තමන්ගේ සවපහසුව කැප කරලා. තමන්ගේ ප්‍රිය මනාපදේවල් බොහෝදයක්ත් තරරිනට සිද්ධ වෙනවා දරුවන්ගේ යහපත වෙනවෙන් මෞපියන්ට. ඒ තරන් කැපකිරීමක් කරලයි අපිව මේ ලෝකේට දායාද කරලාතිීන්නේෙ අපි මෞවපියන්. ඒනි සයි බුදු හාමුදුරු දේශනා කළේ. වසරසීයක් මුළුල්ල උරහිස් දෙක මත හිඳුවාගෙන උපස්ථාන කළත් දරුවන් මවපියන්ගින් ගත්තු නයින් නිදහස් වන්නට බෑ. චක්‍රවර්ති රජ සම්පත් ලබා දුන්නත් දරුවන් මවපියයන්ගින් ත්තු නයින් නිදහස් වෙනට බෑ. යම් දරුවෙක් මවපියන්ගේ ස්ගුණනුවන වඩන්නට සහාය වෙනවනං. සද්ධ වඩවාගන්ට සීලේ වඩවාගන්නටඒවගේම පරිත්‍යාග සීලීත්වේ වඩවන්නට ප්‍රඥාව වඩවන්නට උදව් කරනවනං. ඒ තමයි හැහ මවපිය උපස්ථානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේකයි. ඉතිං මම මුලින්ම සඳහන් කළලා දරුවන්ට මෞපියන් කෙරෙහිත් ්‍යාකාරයකින් සංග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි ජීවත්ත ඉන්න මෞපියන්ට එසේ ආරපානාදයෙන් සංග්‍රහ කරන අතරේ කුසලට දහමටය ම කිරීම අනිත්කාරණය තමයි මේ පරලෝගියයාට පස්සේ තමන්ට පුළුවන් පුළුවන් අවස්ථාවල ඒ මෞපිය ගුණසිහි කරලා මේයාආකාරයෙන් කුසල් දහම් කරලා. එහමනුමෝදන් කිරීම තුළ මෞ්පියන් තත්්‍ය හපතක් වෙනවා ය ජවත් වෙලා කොතනක හිටියත් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙලා දරුවන්ට ආශීර්වාද කරනවා ඒනිසායිය තුලින් මව්පියන්ටත් හපතක් වෙනවා. මවපියන්ගේ ගුණ සිහිකර කරාපි කුසල් දහම් කිරීම අපේ මේ ජීවිතය සුවපත්වන්නට හේතු වෙනවා. බඳදු කාරණයක් හෝ ම ලි කරගන අපි කරන්නේ කුසලයක් ඒ අපේ මේ ලැබූ මනුස්්‍ය ජීවිතේ සාර්ථක වෙන්නට වාසනාවන්ත වෙන්නට සෞභාක සම්පන්න වෙන්නට හේතුවෙනවා. යම් දරුවෙක් මවපියන්ගේ ගුණ නැවත නැවත අගේනවනන් ගරු කරනවාන කවමදාක්වතේ දරුවට ජීවිතේ වරදිීන නෑැපිනැතුළින්. මේ ලෝ ේතුල සනාතනි ධර්මතාවයන්. ඒනි මෞ්පිය ගුණනසිහි කරල කරන කුසලේ අපට මෙලවට පරලවට යහපතක් වෙනවා. එඒවගේ අපි අපගේ දරු පරම්පරාවට අපි ලොකු ආදර්ශයක් දෙෙනවා. අපේ මෞ්පියෝ ඒගේ මෞ්පියෝවිුව මෙන්න මෙහෙමයිටයුතු කළේ කියන ආදර්ශය දරුවන්ට දීමෙන් ඒ හත් ඒ විදිහේ ගුණනුවන ඇතු වැඩන්නට. හද පසුබමක් ඒ තුළින් සැකසෙනවා ඒ විදිහටමයගිය මව්පියන්ටත් යහපතක් වෙන ජීවත්වෙලාන්න තමන්ටත් යහපතක් වෙන තමන්ගේ දරු පරම් පරාවටත් යහපතක් වෙන මහා කුසලයකුයි මෞ්පිය ගුණ සිහිපත් කරමින් අද මේ පින්වොත් පිරස සිද්ධ කරන්නේ මෙසේ කරන්නාව කුසල් දහම් නිසා ඉද නන්දති මේ ලෝක වසයෙන් අපට සතුටවෙන්න පුළුවන් පච්ච නන්දති පරලෝක වසයෙන් අපට සතුටවවෙන්නට පුළුවන් ඇයිදේ. පු්ඥන් මේ කතන්ති නන්දති බිහිෝ නන්දති සුග්ගති ගත්තු. අපි නුස්සේ වසයෙන් ජීවත්වෙලා ඉන්න කාලේ බොහෝ කුසල් දහන් කරගත්තා සත්පුරුස ධර්පරම්පරාවක් සමාජයට බිහි කරලා හොඳකුසලයක් කරගත්තා මගේ ජීවිතය හිස්සුනේ නෑ. මනුස්්‍යේක් වසසින් ම හොද මෙහිවරක් ලෝකේටත් කලා මගේ මනසත් ආරක්ෂා කරගත්තා, සසරටත් වැඩදායක කුසල් දහම් කරගත්තාය කේලා සුගති ආත්මභාවල ඉපදිලා වඩාත් සතුටවෙනවාය කිය බුදුරජාණන් වහන්සේ දේශන කළ ඒනිසායි මිය පරලෝගයේ මෞපියන්. මනුස්සලෝක හරි දිව්‍යලෝකයක හරි පදිලා ඉන්නවනක් අනිවාර්යම සතුට වෙනවා අපි සසරේ කුසල් දහම් කරගත්තා. අපි මේ සමාජයට සත්පුරුස දරුවන් දායාද කලා එයයි අපේ ගුණසහි කරට අදටත් කුසල් දහම් කරමින් සමාජයටත් යහපතක් ඇතුව වැඩදායක ජීවිත ගත කරනවා මේ තුලින් අපි බොහෝ කුසල් දහම් රාශි කරගත්තා කියලා. ඒ අය ඉන්න තැනක ඉඳලත් සතුටු වෙන්නට පුළුවන් පසුබිමක් ඇතිකරගන්නවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ හැම විටම කුසල් දහම් කිරීම වටිනවයි කියලා. තින් ඒ නිසා කල්පනා කරන්න අද මේ පින්කම සිද්ධ කරන්නට නාවල පදිංචි ධර්මසිරි කල් දේරා මහත්මා ඇතුළු සහෝදර පිරිසත්ඒවගේ චන්ද්‍රමාලී දෑල කුමාරිහාමි මහත්මිය ඇතුළ පිරිස. සින් පරලෝ සැපත්, එ්ච කල්දෙරා පියානන්ට සහ. පී ෆරොස්ලින් පෙරඩා මෑණියන් වහන්සේට පින් අනුමූදන් කරන්නටයි. අදම මහා පිංකම දධර් දේශන ප ව . ංකමසිද කරගත්තේ එනිසා අපි හැමදිනාම ප්‍රාර්ථනා කරමු ඒ තමන්ගේ මෞපියෝ දෙදන ඇතුළු අප හැමදිනාටමත් මෙතෙක්වේලා ධර්මශ්‍රවනය කිරීමෙන් ධර්මදේශනා පැවැත්්‍රීමින් තවබොහෝදිනාට දහම්මසන්නට අවකාස සලස්වා දීමෙන් සිදුකරගත් උදාර කුසලය ඒ මෑනියනුත් පියානනුත් සතුටින් අනු ෝදන් වෙත්වා ඒ මවපියන් දෙදිනාටත් මේ පරලෝගී අන්න්‍ය ඥාතිහිතමි ්‍රාදීන්ටත් දෙවිදේවතාවන්ටත් අපි හැමදිනාටමත් මේ උදාර කුසලය බුදු පසේ බුදු මහරහන්හා सेේ නිවී සැස පැමණ වදාல තුම්му නිවනින් සැනසීම පිණසම හේතුවේවා වාසනவேවා කියල பிரා්තනනා කරම්.